අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොළ අඹේ වෙල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට මගේ මැනිකට තුනුරුවන් සරණයි. සුජාතා කීවි අඬමිනි. අද මේ අම්මාගේ දැසින් වැටෙන්නේ දුක් කඳුළු නොවේ සතුටු කඳුලේ. සාගරත් ඒ සමගම ඇයට වැන්දේය. මගේ මැනිකව අද ඉඳලා ඔයාට බාරයි මහත්තයෝ. ඇය කීවේ කොල්ලාගේ මුණ අතගාය. අපි ඉක්මනට එනවා අම්මේ. පරිස්සමින් ඉන්න. ජයන්තගේ ඇස්වලද බොඳ වූ පාටක් විය. මේ පපුවට දැනෙන්නේ දුකද සතුටද කියා ඔහු දන්නේ නැත. සපු ජයන්තට වැන්දාය. ජයන්ත කෙල්ලව තුරුල් කරගත්තේ පුංචි කාලේ ඇයව තුරුල් කරගත් ලෙසිනි. දැන් ඔයාගේ මහත්තයා ගැන හිතන්න. අපි තාත්තව දාලා යන්නේ. සපු අඬමින් කීවාය. ජයන්ත සාගරව වැරඳ ගත්තේ ඔහු වැඳ නැගිටිද්දීය. බුදු සරණයි පුතා, පරිස්සමින් යන්න. ජයන්ත සෑහෙන වෙලාවක් කොල්ලව වැළඳගෙන උන්නේය. දයාසිරි මහතා දෙන්නාවුම් වැළඳගත්තේ එකටය. අද සතුටුම මට, උඹල දෙන්නටත් වඩා සතුටු මට. දයාසිරි මහතා දෙන්නාවම ලංකර සිපගත්තේය. ඔයාට ලැබුණි පුංචි වීරයෙක් චූටි මැණික. හැම කෙල්ලෙකුටම එහෙම වීරයෙක් ලැබෙන්නේ නැහැ. මේ ඔයාගේ පණ කියලා හිතන්න. සපු හිස වෙනුවේ දිනෙතරිනු කඳුළු අතරිනි. සපු මල් පැමිණ වඳිද්දි සපුට පපුව කඩාගෙන මින් ආවේය. ඇය කොල්ලාව පුදුමාකාර ආදරයකින් වැළඳගත්තාය. අකි ගිහින් එන්නම් පැටියෝ. සාගර ඒස සිපගත්තේය. අපි එනකල් අම්මවයි තාත්තවයි සීයවයි බලාගන්න පැටියෝ. සාගර ඒස සිපගෙන කීවේය. ප්‍රේමා උන්නේ ඇස්සල කඳුළු පුරවාගෙනය. කොල්ලාත් කෙල්ලාත් පැමිණ ඇයට වඳිද්දි ප්‍රේමාගේ පපුව කඩාගෙන යන්නට විය. මගේ සුදු බේබිටයි සුදු මහත්තයටයි දෙවි පිහිටයි. ප්‍රේමා කිවි අඬමිනි. ඇ සපුගේ සුදු කම්මුල් සිපගත්තේ නංගි කෙනෙක්ගො ඉඹින්නාක් මෙනේ. අපි ගිහින් එන්නම් මක්කේ. හොඳයි මල්ලියේ. දුර යද්දි බලාගෙන මල්ලියේ. ප්‍රේමා කීවාය. සාගර හිස වැනුවේ ඇය කියන්නේ කුමක්දැයි තේරුම් ගෙනය. දෙන්නාම මංගල රියට ගොඩ වූයේ සියල්ලන් දෙසම් බලාය. සුජාතාත් ජයන්තත් වාහනේ ළඟටම ආවෝය. තාත්තේ, පරිස්සමින් පුතේ, අපට කෝල් කරන්න. ජයන්ත කීවේ කොල්ලාගේ හිස අතගාය. ගිහින් එන්නම් අම්මා. සුජාතා කඳුළු අතරින් සිනාසුනාය. රෑවෙලා ගන්න. මං ප්‍රේමා එක්ක මාලිගාවට යනවා. ඔයාලා කන්න හොඳේ. හරි මැනික, අද අපි බඩගින්න ඉන්නවද? අමායා හිල්ස් හෝටලෙන් මංගලරිය පිට වෙද්දි හීන් මල් රැස්සක් ඇද ඇලිනි. හීරස්සගල පාරේ යද්දි සාගර කතා කළේ නැත. සෑහෙන දුරක් ගිය පසු සපු ඉවසනු බැරුව ඒ වමත අල්ලා ගත්තාය. ඇයි සාගර අයියේ, මල් වැස්සක් වහිනවා චූටි මැණික?
අපි දෙන්නට ඕ මිමුණු වේය. සාගර වාහනේ පැදවුවේ පේරාදෙණිය දෙසටය. ඔහු කොහේ යනවාද කියා සපෝ දන්නේ නැත. කොහෙද මාව එක්කන් යන්නේ? කොහෙද යන්න ඕන කෙල්ලට? කොහේ ගියත් මම යන්නේ දිව්‍ය ලෝකෙට. මගේ සුරංගනා ලෝකෙට. සපෝ පපුව පුරවාගෙන කීවාය. සාගර නුවර පසු කර ටික දුරක් ගිය පසු වාහනේ නිෂ්කලංක තැනක නතර කළේය. ඇයිම් සාගර වාහනේ නැවත සපෝ දෙසම බලාගෙන උන්නේය. නිදහසේ ටිකක් බලන් ඉන්න ඕන. බලන්නම බැරි වුණා. කෙල්ලගේ මූණ පුරා ඇඳුනේ රෝසමල් සිනාවකේ. එච්චරටම බලන්නේ. තාම මට පුදුමයි. ඇයි මේ සුරංගනාවේ මටම ලැබුණද කියලා. කෙල්ල ඒ වමත අල්ලාගෙන දැහත් තද කරගත්තාය. මං ඔයාගේ කොහොමත් දැන් සපුමලි කියලා කෙනෙක් නෑ. සාගර කියලා කෙනෙකුත් නෑ. අද ඉඳලා අපි එක්කෙනෙක්. එක්කෙනෙක් වෙලා ගොඩක් කල්. මේ තියෙන්නේ සාක්ෂි. කෙල්ල ඇගේ කුසට ඔහුගේ අතගෙන තබා ගත්තාය. අපිත් එක්ක දැන් එයත් ඉන්නවනේ නේද? බලන්න ඇති මොකද්ද මේ කලබලේ කියලා. අපි එයාට කවදාරි කියමු. සාගර ඉන්නේ තාමත් බලාගෙනය. රැහැට බලන් ඉමු. දැන් යන්. රැහැවෙනවනේ. එහෙනම් නිදාගන්න බෑ. ඇහැරලාම ඉන්නම්. දවසකුත් එහෙම කියලා මාවත් බදාගෙනම දොයි. මං තනියම කතා කර කර ඉන්නවා. සපු ලස්සන සිනාසුනාය. එහෙම ඉන්නකොට හිතම නිදහස්නේ. එතකොට ඉබේටම ඇස්පිය වෙනවා. ඒත් අද ඇහැරලා ඉන්නවා. අනුරාධපුරේ යන්. යද්දි රෑවේනේ. රෑ වුණොත් මගදි දඹුල්ල හෝටලේ නවතිමු. උදෙන්ම යන්. මට කොහොමත් එකයි. සාගර වාහනේ යලි පාරට දැම්මේය. සපු එවර ඔහු දෙස බලාගෙනම උන්නාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.